ශල්‍යකර්ම සඳහා භාවිත කරන ලීක්නොකේන් නම් එන්නතේ හිඟයක් පවතින බව සෞඛ්‍ය මාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතිය අනුව තහවුරු වනවා. මේ හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ සැත්කම් නැවතීමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ. රෝහලේ කාර්ය මණ්ඩලයේද මේ හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර රටපුරා රෝහල්වල ඖෂධ වර්ග 75කට අධික ප්‍රමාණයක් සහ උපකරණවල හිඟයක් ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ පවසනවා. දියවැටියා රෝගීන්ට ලබා දෙන ඖෂධ, පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ, රුධිරගත රෝගාබාධ සහිත රෝගීන්ට හා හෘද රෝගීන්ට ලබා දෙන ඖෂධවල හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පිටතින් ඖෂධ රැගෙන ඒමටයි රෝගීන්ට සිදුව ඇත්තේ. ඖෂධ වර්ග 75කට අධික සංඛ්‍යාවක හිඟයක් මේ වන විට රෝහල් පද්ධතිය තුළ පවතිනවා. විශේෂයෙන්ම බදුල්ල ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, නාවලපිටිය, ගම්පොළ රෝහල් ඇතුළුව ශ්‍රී ලංකා ජාතික රෝහල තුලත් මේ තත්ත්වය මේහා සමානව පවතිනවා. ඉතින් මේ ඖෂධ හිගය නිසා එක පැත්තකින් රෝගීන්, විශේෂයෙන්ම සායන සඳහා පැමිණෙන රෝගීන්, ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයන්ට ලක් වෙලා සිටිනවා. ඖෂධ හිඟය උපකරණ ගැටළු මෙන්ම වෛද්‍යවරුන් රට හැර යාම නිසාද සෞඛ්‍ය ශාස්ත්‍රය බිඳවැටීමකට ලක් වෙමින් තිබෙනවා. ගත වූ වසර 4 තුල පමණක් වෛද්‍යවරුන් 1700ක් රට හැරකුස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. 20 අවුරුද්ද වන විට වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගත් වෛද්‍යවරු 62ක් සහ නොදන්වා රට හැරගිය වෛද්‍යවරු 44ක් සමග 106 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් පිට වෙලා තිබෙනවා. 2021 අවුරුද්ද වන විට රට හැරගිය වෛද්‍යවරු සංඛ්‍යාව 259ක්. දැන් අපි 2022 යොමු වුණාම සමස්ත වෛද්‍යවරු 584 දෙනෙක් රට හැර ගිහින් තිබෙනවා. ඒකෙන් 381 දෙනෙක් වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගෙන තිබෙද්දී නොදන්නා විදේශගත වූ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය 203ක්. ඒ වගේම 2023 අවුරුද්ද වෙන විට අපට පේනවා මේ නොදන්නා රට හැර ගිය වෛද්‍යවරුන් ප්‍රමාණය 213ක්. ඒ වගේම තමයි වැටුප් රහිත විදේශ නිවාඩු ගත්ත ප්‍රමාණය 493. පසුගිය අවසාන අවුරුදු 4 ගත්තට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වෛද්‍යවරු 1082ක් වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගෙන තිබෙනවා. නොදන්වා රට හැර ගිය වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය 573ක්. ඒ අනුව අවසාන අවුරුදු 4 අපට පේනවා ආසන්න වශයෙන් වෛද්‍යවරු 1655ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල දත්තවලට අනුව ශ්‍රී ලංකාව හැර ගොස් තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.